අවදිව නොසිට තමන්ගේ වස්ත්‍ර කිලුටු කරගෙන සිටියොත් කුමක්ද වෙන්නේ කියන එක අපි පහුගිය අවස්ථාවේ ඉගෙන ගත්තා එලිදරව පොතේ සර්දිස් සබාව පිටට ලියපු ලිපිය තුල. නමුත් යමෙක් අවදිව සූදානම් වෙලා තමන්ගේ වස්ත්‍ර පවිත්‍ර කරගෙන සිටියොත් ඔහුගේ නම ජීවන පොතින් කිසිසේත්ම මකා දමන්නේ නැහැ කියලා ජේසුස් වහන්සේ සර්දිස් සබාවේ සිටින අයට පොරොන්දු වෙනවා. ජේසුස් වහන්සේ කියනවා නුඹලා මම කියපු විදිහට දිනපතා පවිත්‍ර වෙමින් තමන්ගේ වස්ත්‍ර පවිත්‍ර කරගෙන දෙවියන් වහන්සේ කියපු ධර්මිෂ්ඨ ක්‍රියාවන්වල නිරත වෙලා හිටියොත් අන්න එතකොට මම නුඹලාගේ නම ජීවන පොතෙන් මකන්න නැතුව නුඹලට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙන්න අවස්ථාව ලබා දෙනවා. එහෙම නැතුව උන්වහන්සේ කියන දේ නොකර අපිට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන විදියක් නැහැ. සමහරු තුල මතයක් තිබෙනවා අපේ නම ජීවන පොතේ කොහොමත් ලියවිලා තිබෙන්නේ. ඒක හරි අපේ නම ජීවන පොතේ තිබෙනවා. උන්වහන්සේ අපේ නම ලියාගෙන ඉන්නවා. නමුත් සර්දිස් සභාවට කියන ලිපිය තුල සඳහන් වෙන්නේ කුමක්ද? අපි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම තුලට පැමිණෙන්නට උත්සාහ නොකළොත් අපේ වස්ත්‍ර පවිත්‍රව නොතිබුනොත් අපි අවදිව ඉඳගෙන දිනපතා යාඥාවෙන් දිනපතා පවිත්‍ර වීමෙන් උන්වහන්සේගේ පැමිණීම පිළිබඳව අවදිව සිටියේ නැත්නම් කුමක්ද වෙන්නේ? ඒ ලියපු නම ජීවන පොතෙන් පහ කරනු ලබනවා. ඒ නිසා ජේසුස් වහන්සේට හැකියාව තිබෙනවා ඔබේ නම ජීවන පොතෙන් මකා දමන්න. ඒ වගේම ඔබේ නම ජීවන පොතේ නැත්නම් ඒ නම නැවත ජීවන පොතේ ලියන්නත් බලය ජේසුස් වහන්සේට තිබෙන බව ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. එම නිසා අපි කොහොමත් ස්වර්ගයට යනවා කියලා හිතාගෙන ඉන්න එපා. දැන් සමහරු හිතනවා අපි ගැලවීම ලැබපු නිසා ජේසුස් වහන්සේගේ කුරුස පූජාව තුළින් අපි කොහොමත් ස්වර්ගයට යනවා කියලා. එහෙම කොහොමත් ස්වර්ගයට යන්න බෑ. ඔබ දෙවියන් වහන්සේ කියපු මාර්ගයේ නොවේ නම් සිටින්නේ දැන් සමහර විට ඔබේ නම ජීවන පොතේ ලියා තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ අවදිව නොසිටියොත් ඔබ මුල් කාලේ දෙවියන් වහන්සේ කියපු විදිහට හිටියා වෙන්න පුළුවන්. නමුත් ඔබ පසුව ඔබ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුල නොසිටියොත් උන්වහන්සේ කියපු පනත් ආරක්ෂා කරන්නට ඔබගේ සිත යොමු කර නොගත්තොත් ඒවායේ තුලින් පැමිණෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබට කරගත නොහැකි දේවල් වලට ජේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම උන්වහන්සේගෙන් ලබා නොගත්තොත් ඔබට එම දෙන ජීවනය අත්කරගන්න බැරි වෙනවා. තීරණය ඒ කුමක්ද වෙන්නේ කියන එක අනාගතයේ ඔබේ ජීවිතයට ලැබෙන ප්‍රතිඵල තීරණය කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. ඔබ කරන ක්‍රියාව අනුව තමයි ඒ ඔබේ නම ජීවන පොතේ තිබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් දෙවියන් වහන්සේට යටහත් වෙලා දෙවියන් වහන්සේ කියන මාර්ගය ඇවිල්ලා එම ජීවනය දිනා ගන්න. හැබැයි ඔබ අකීකරු වෙලා ඔබ කොහොමත් ස්වර්ගයට යන්න පුළුවන් වෙයි කියලා බලන් හිටියොත් ජේසුස් වහන්සේ කියනවා එබඳු නිදා සිටින දිනපතා යාඥාවක් නොමැති දිනපතා පවිත්‍ර වීමක් නොමැති තම වස්ත්‍ර අපවිත්‍ර කරගත් අයගේ නම ජීවන පොතෙන් මකා දමනවා කියලා. එම නිසා උන්වහන්සේ දුන්න ගැලවීම ආරක්ෂා කරගන්නට ප්‍රවේසම් වෙන්න අවශ්‍යයි. පරිස්සමින් උන්වහන්සේත් එක්ක ගමන් කරමින් දිනපතාම උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැකගන්න අවශ්‍යයි. උන්වහන්සේ පැමිණෙන්නේ කොයි වෙලාවේද කියලා අපි හරියට නොදන්න බැවින් දිනපතාම උන්වහන්සේත් සමග අවදිව සූදානම්ව සිටීම අවශ්‍යයි. අපි මේ වෙලාවේ ඔබගෙන් සමු ගන්නවා. මීළඟ අවස්ථාවේ අපි මීළඟ සභාවට ලියපු ලිපිය අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි. ඔබට පුළුවන් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ බෙල් අයිකන් එක ක්ලික් කරලා අපි වීඩියෝ දානකොටම ඔබට ලබා ගන්න පුළුවන්. අපි මේ වෙලාව ඔබගෙන් සමු ගන්නවා. සියලු දෙනාට ජේසු පිහිටයි.